ඔබ මේ නටබුන් දකිද්දී ඔබේ මතකයේ දිවයන්නේ අනුරාධපුරයට එහෙම නැත්නම් පොළොන්නරුවට රජ රටට සමාන ඓතිහාසික පසුබිමක් උතුරටත් ඇති බව ඔබ දන්නවාද අනුරාධපුර යුගයේ මුල් වකවානුවේ මෙම ප්‍රදේශයේ බොහෝ විහෙර විහාරස්ථානවලින් සමන්විත වූ ඓතිහාසික වටිනාකමක් තිබූ ප්‍රදේශයක් බවට පත්ව තිබුණා මහාවංශයේ උත්තර පස ලෙස සඳහන් වන උතුරු අර්ධද්වීපයේ අද වන විට නටබුන් බවට පත්ව ඇති ඓතිහාසික ස්ථාන බොහෝමයක් දැකගත හැකි ඇතැම් ස්ථාන වල්බිහිවි තිබෙන අතර නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවටද සාක්ෂි හමු වෙනවා නන්දිමිත්‍ර යෝධයාගේ උපන් ගම්පියස වූ අතීතයේ ප්‍රාචීන ඛණ්ඩ රාජ්‍ය ලෙස හැඳින් වූ මහා කච්චකොඩිය ප්‍රදේශය මඩුකන්ද ශ්‍රී දළදා විහාරය තෝනිගල සෙල්ලිපිය සපුමල් ගස්කඩ විහාරය මුලදෙව් මූලගන්දි විහාරය මෙන්ම යාපා පටුනේ නාගදීපයත් කදුරුකට විහාරයත් ඊට නිදසුන් කීපයක් පමණයි උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන දැනට හඳුනාගෙන තියෙනවා 300කට විතර ආසන් ප්‍රමාණයක්. හැබැයි තවමත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූර්ණ ගවේෂණයක් සිදු කරලා නැහැ. එමෙන් මේ උතුරු පළාතේ සියලුම ප්‍රදේශවල පූර්ණ ගවේෂණයක් සිද්ධ වුණේ නැහැ. 2011 12 කාල වකවානුවල ගවේෂණයෙන් පස්සේ තමයි මේ ප්‍රමාණය හොයාගත්තේ. අපි 2015 සිට මේ ප්‍රදේශයේ මෙම පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒව ආරක්ෂා කරගන්න කැප වුණා. එවකට හිටපු රාජපාලකයන් මේ පිළිබඳව තැකීමක් දැක්වේ නැහැ. ඉතින් ඒක ප්‍රසිද්ධ දෙයක්. ඒ කාලේ උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වුණේ විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ඕනෑපාකම් විදිහට තමයි මේ ප්‍රදේශවල යම් යම් අනපනත් ක්‍රියාත්මක වුණේ. යක්ක සහ නාග ගෝත්‍රිකයන් විසූ බවට වන සාක්ෂිද උතුරේ තවමත් ඉතිරිව පවතිනවා. දෙස් වසරක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් මෙන්ම විවිධ පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ඓතිහාසික උරුමයන් දිනෙන් දිනම වෙනසී ගියේ ජාතියට මිල කළ නොහැකි පාඩුවක් ගෙන දෙමින් මෙවන් පසුබිමක් තුල බලයටපත් නව රජය උතුරු නැගෙනහිර ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සංරක්ෂණය කිරීමට නව වැඩපිළිවෙලක් ඇරඹුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඍජු නායකත්වය යටතේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට එක්ව සිටින්නේ බොහෝ දුෂ්කරතාවන් මැද්දේ බව අප කළ සංචාරයේදී දැකගත හැකි වුණා සංරක්ෂණය කෙරෙන ස්ථාන පිළිබඳව මෙන්ම සංරක්ෂණීය වේ යුතු ස්ථාන පිළිබඳවද අප නිරන්තරයෙන්ම තොරතුරු ගෙන ඒමට සූදානමින් පසුවන්නේ එය ජාතික වගකීමක් බව තරයේ අවබෝධ කරගනිමින් එම කාර්ය සිදු කිරීමට මුලපිරු අපටද දුෂ්කරතා රසකට මූණ දෙමින් බාධක ජය ගනිමින් ඉදිරියට යාමට සිදු වුණා කුමන බාධක හමුවේ වුවද මාධ්‍යකරණයේ නිවැරදිව යෙදෙන ස්වාධීන රූපවාහිනියේ අප එම වගකීම රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරන බව මෙහිදී සඳහන් කළ යුතුයමයි